අ අපි කතා කරන්න සූදානම් වෙන්නේ ව්‍යාපාරාධ්‍යනය දොල්හස්ශ්‍රේණියයටට අයත් නිපුණතාංක හයියටතේ ගැනෙන සුළු හා මධ්‍යිපරිමාණ ව්‍යාපාර ආර්ථික සංවර්ධනයට දායක වෙන්නේ කොහොමද කියන කාරණය ගැන. මේයටතේ නිපුණතා මට්ටම් දෙකා අපි කතා කරනවා නිතාමට්ම් පලවෙ නිපනතා මට්ටම සුළ හා මධ්‍යිපරිමාණ ව්‍යාපාරවල ලක්‍ෂණ විමසමින් ඒවායේ වැදගත්කම අගයි කිරීමේ හැකියාව ගැයි මුලින්ම අපි සාකච්චා කරන්නේ. ඒ අටතේ ඉගෙනුම් ප රාශීයක්තිබෙනවා පළමනිගනුම් පලවිදියට තියෙන්නේ පිළිගත් නිර්ණයක සලකා බලමින් සුළුහා මධ්ධි පරිමාණ ව්‍යාපාර අර්ථ දැක්වීම. ඒ වගේමට පුළුවන් වෙන්න ඕන සුළ හා මධ්ධිපරිමාණ ව්‍යපාරවල සවිශේෂ ලක්ෂණ ලැස්තු ගත කිරීමටත්. ඒ වගේ රට කාර්ථික සංවර්ධනයට සුළු මධි පරමාණ ව්‍යාපාරලින් ලැබෙන දායකත්වය සඳහ නිදසු නිදිරි පත් කිරීමත් අපි ඔබෙන් ලපොත්ව. ඒවගේ තමයි සුළ හා මද්්‍යි පරිමාණ ව්‍යාපාර වල සාර්ථකත්වය සඳහා ව්‍යවසාකත්වය වැදගත්වන ආකාරය පැහැදිලිකිීම හැකිියාව ඔබ සතුවිය යුතුයි. ඒ වගේ මයි සුළ හා මද්්‍යි පරිමාණ ව්‍යපාර ආරම්භ කිරීමේ හා පවත්වාගෙන ෑමේදී සලකිලිමත්ව යුතු කරුණු. ලැයිස්තුගත කිරීමත් මෙහිදී බලාපොරත්වන තවත්කාරණය. ඒ වගේ මතයි දරුවුණේ සුළු හාමද්‍යි පරිමාණ්‍යාපාර සාර්ථකවීමට හෝ අසාර්ථකවීමට. ඒතු ඉග්‍රහ කිරීමත් අපි ඔබ බලාපොත්තුවයිනවා. සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර නිර්වචනය කිරීමේදී ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයනුත් පාවිච්චි කරන විධ නිර්ණායකයම් තියෙනවදරුවනි. ඒ අතරින් අපිට ගන්න පුළුවන් ප්‍රමාණාත්මක නිර්ණායක සහ ගුණාත්මක නිර්ණාය කියන ක්‍රම දෙකට මෙම නිර්නාායකැන් අපිට වෙංකරගන්න හඳුනාගන්න පුළුවන්. එහිද ප්‍රමාණාත්මක සාධක කියන්නේ මොනවද. ප්‍රමානාත්මක කියනකින් අදහස් වෙන්නේ සංක්‍යාත්මකෝ ගණනය කළ හැකි සාධක උදාහරණයක් විදිහයට ගන්නවනම් ආයෝජිත ප්‍රාග්ධන ප්‍රමාණය යොදාගන්නා සේවක සංඛ්‍යාව භාවිතයට ගන්නා බලශක්තිය වාර්ෂික පිරවැටම වගේ සංක්‍යාත්මක ගණනය කළ හැකි සාධක අපි ප්‍රමාණාත්මක සාධක වශයෙන් සලකනවා. ඒවගේ තමයි ගුණාත්මක සාධක කියන කාරණයට ගියෝොත්, සංඛ්‍යාත්මකව වැැනිය නොහැකි සාධකයන් තමයි අපි ගුණාත්මක සාධක කියල සලකන්නේ. ්‍යාපාර සංගීධන ක්‍රමය. භාවිත කරන තාක්ෂණය වෙළඳ පළ ස්වභාවය මේ වගේ දේවල් ගුණාත්මක ලක්ෂණ ඒවා අපිට සංක්‍යාත්මක මනන්න බැහ. සුළහා අධ්‍යපරිමාණ ව්‍යාපාර සම්බන්ධය නිර්වාචන සලකා බලනකොට අපිට විශේෂයෙන්ම ඇමරිකාවේ ස්මල් බිනස් මිනිස්ට්‍රේන් න් විසින් දීල තියෙන නිර්ුවචනය බලමු අපි ස්වාධීන අයිතියක් යටතේ හා ස්වාධීනව ක්‍රියාත්මක වන ඒේම ේත්‍ර ළ බලයා හිමි නොව ව්‍යාපාර කුඩාව්‍යාපාර වශයනුයි එම අයතනේ හඳුනුල තිෙන්නේ. මෙත ඔබට පෙනෙනවා ස්වාදීනව අයිතිය පවතින. බොහෝ විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර එක්කෝ තනි පුද්ගලයකයටතේ එහෙම නැත්නම් පුද්ගලින් කිහිප දෙනක යටට තමයි පවතින්නේ. ගොඩක්මට දකින්න පුළුවන්වෙන්න. ඒවගේම තමයි ස්වාදීනව ක්‍රියාත්මක වන. බොහෝ වෙලාවට මෙම ව්‍යාපාරවල තෙහින්දු තීරණ ගැනීම ස්වාදීනව හිමිකරවතින් සිදුවෙන දේව. ඒගේම තමයි ශේත්‍රයේ තුළ බලයක් හිමි නොවූ මේ කියන්නේ මොකක්ද. මහාපරිමාණ ව්‍යපාර ගැනක් සලකල බරනකොට මහාපරිමාණ ව්‍යාපාරවල යම්කිසි නිෂ්පාදිිතයි. අඩුවක් සිදුවනොත් ඒ සමස්ත වෙළඳ පෙටම බලපාන කාරණයක්. හැබැයි කුඩාපරිමාණ ව්‍යාපාරවල හෙමනෙමයි. කුඩාපරිමාණ ව්‍යාපාර බිඳ වැටීමකට ලක්වුණාවුනත් ඒ වෙළඳ පෙළට නොදැනෙන මට්ටමක් තියෙන්නේ. හේතුව තමයි වෙෙනඳ පළ තුළට මේ ගොල්ලන් විසින් සපයන. නිෂ්පාිත ප්‍රමාණයෙන් අඩුවීම ඒවගේම තමයි අපි බලමු ශ්‍රීලංකාේ සුළු හාමධ්‍යපරිමාණ ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන නිර්ණයක මොනවාද කියන කාරණ. ඔබ දන්නවා ශ්‍රීලංකාවේ සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරවලට උදව් කරන බොහොමයක් ආයතම තියවා ඒ අතරින් විශේෂයි කාර්මික සංවර්ධන මණ්ඩලය කාර්මික සංවර්ධන මණ්ඩලය නිර්ණායකයක් විතිර භාවිතා කරන්නේ ොදවායිති ප්‍රාගධනය රුපියල් මිියන හතර නොයික්ම ව්‍යපාර කුඩා ව්‍යාපාර වශයෙන්. ඒ වගේම තමයි කාර්මික තාක්ෂණ ආයතනය එම අයතනයේ විසින් සලකන්නෙත් අර වගේම යොදවාති ප්‍රාග්ධනය රුපියල් මිලියන හතර නොයික්න ව්‍යපාර කුඩා ව්‍යාපාර වශයෙන්. ඒ වගේම තමයි කුඩාකර්මාන්ත දෙපර්තමේන්තුව කුඩාකර්මාන්ත දෙපාර්තමේන්තුවත් යොදවාත ප්‍රග්ධනය රුපියල් මලියන හතර නොයික්මන ව්‍යපාර සු හා මධ්‍ය පරිමාණ ව්‍යාර වයෙන් සැකන. ර්මාන්ත සංවර්ධ නමාත්‍යංශය ගත්තහම කර්මාත සංවර්ධ නමාත්‍යංශයෙන් සුළු හා මධිපරිමාණ ව්‍යපාර් වශයෙන් සලකන්නේ යොද වැඇති ප්‍රාගධනි රපියල් මලියන විස්ස නොයක්මන ව්‍යපාර්. එතනද ප්‍රාග්ධනය ප්‍රමාණය ඉහලාගයක් ගන්නවා අනෙක් ආයතන සියල්ලටම වඩ. ඒ වගේ තමයි දරුවේ ජනාහා සංඛ්‍යයකන දෙපාර්මේන්තුව ගත්ත හම වෙනස්ම විදි නිර්ණාකය කවුන් භාවිතා කරන්නේ. ඕු සේවක සංක්‍යාව විසිපාට අඩු ව්‍යාර තමයි සළුහා මධ්‍යි පරිමාණ ව්‍යපාර වශයෙන් සලකන්නේ ඒ වගේම ගාමීය සංවර්ධ නමාත්‍යංශය ඉස්තිර සේවක සංඛ්‍යාව පණහාට අඩු ව්‍යාපාර අර වගේම ජනහාංඛ්‍යලයකම දෙපාර්ත්මේන්තුවෙන් වගේම සේව සංක්‍යාව තමයි සලක තියෙන සුළුහා මධ්‍යි පරිමාණ ව්‍යපාර නිර්වචනයේදී එතන දවන් සැලන ඉස්තිර සේවක සංකයාව පණහට වඩා අඩුවි්‍යාර සුළුහා මධි පරිමාණ ව්‍යාර වශය. ්‍ර ලංකාක හ බැංක්කව වෙනස්ම විදිහ නිර්වචනයක් නිර්ණායකයක් භාවිත කරන විදුලිය කිලෝබොට් ඇම්පියර් පණහට අඩු ව්‍යාර් තයි සුළ හාමධ්‍යි පරමාණ ව්‍යපාර් වශයෙන් නවුන් සලකන්නේ. ඒ වගේම අපි බලමු සුළහා මධ්‍යිපරිමාණ ව්‍යපාර් වලටම සුවිශේෂී ලක්ෂණ තියෙනවා අපි කොහොමද සුළ හා මධ්‍යි පරිමාණ ව්‍යාපාර හඳනා ගැනීමක් කරන්නේ සුළහා මධ්‍යිපරිමාණ ව්‍යාර හඳනා ගැනීමේදී මේ කියන ලක්ෂණ අපිට විශේෂෙන් වවැදගත් මේ ව්‍යාපාර වරලා මහාපරිමාණ ව්‍යාපාරලින් වෙන් කරලා ඳනගන්න එකක් තමයි වෙළඳපලු කුඩාවීම සුළ හා මධ්‍යිපරිමාණ ව්‍යාපාරවට සිටින ගනදනකරුවන්ගේ ප්‍රමාණය අඩුවයි අපි වෙළඳපළ වශයෙන් හඳුන්වන්නේ ඔවුන්ට සිටින ගැඳන කරුවන් කොපම නක් ්‍යයන කාරණය. ඒවගේම තමයි ඔවුන් ආයෝජනයකන ප්‍රාග්ධනය අඩු ප්‍රමාණයක් ඒ වගේ සේවක සංක්‍යාවත් සේවකංඛ්‍යාවක් තමයි ව්‍යාපාරය සේවයේ යදෙන්නේ. පවල ්‍රමයේ වැඩි වශයෙන් භාවිත කරනවා ඔබ දන්නව සළුහා ම අධ්‍යි පර්මාණ ව්‍යපාරිකයෙකට තින් ්‍රාග්ධන ප්‍රමාණයයාඩුයි ඒකත්තක්ක ව්‍යාපාර වෙනුයි නොහොට යදවී හැකි මුදල් ප්‍රමාණය අඩුයි ඒ සමග බාහිර සේවකින් සේවට යොදවා ගැනීම සඳහා හුරතියන අවස්ථාව නඩුයි. ඒනිසා ඔවුන් බොහෝ වෙලාවට පවලේ ශ්‍රමය උදව්ට ගන්නවා පවලේ සාමාජිකන් උදවට ගන්න තමන්ගේ ්‍යාර කට යුතු කරගෙනයන්න. ඒ වගේම තමයි තීරණ ගැනීම බොහෝ විට සිදුව තමන් සතු තොරතුරු මත බොහෝවෙලාවට මහාපරිමාණ ව්‍යපාරවලින් සිදුකරන තමන්ගේ කළමනාකරුවන් හරහා එෙමත් නැත්නම් තමන්ගේ සේවකයින් හරහා එහෙමත් නැනම් ව තමන්ටම තමන්ගේ ව්‍යාපාරය සතුව පවතින තොරතුරු ලබා ගැනීම මධ්‍යස්ථාන හරහාුන් තොරතුරු ලබාගෙන ව්‍යාපාර කටියයුතු කළත් සුළ හා මධ්‍ය පරිමාණ ව්‍යපාරිකයි මේ සම්බන්ධයෙන් දක්වන්නේ අඩු උනන්දුව උනන්දුවකටත් වඩා ඔවන් තොරතුර ලබා ගැනීමේ හැකිියාව ඒවිදියටට වෙනත් දෙපාර්ත මේන්තුව කරහ ොරතුර බා ගැීම හැකිය වුන් ටඩු. ඒනිසාඔවුන් තමන් සසාතු තොරතුර මත පදනම් වෙලා තමයි තීන්දු තිීරණ ගන්න. ඒවගේ මතමයි සුල්හා මධ්‍යිපරිමාණ ්‍යාරල කරමනා කරනන්නේ ස්වාදීනයි. බොහෝ වෙලාවට අයිතිකරයි කර්මනාකර වශයෙන් කටයුතු කරන්නේ. කල්මනාකරුවෙක් වෙනම ්‍යපාරය වට ොදදාවාගන්නවට වඩ ඔවුන්. මත් කැතියි තමන් සිම ්‍යාර කටියුතු යවගෙන යන්න ව්‍යාපාරය කුඩා ව්‍යපාරයක් වීමනිසා ඔඕුන්ට මේ කාරණය පහසුවන්ම කරගෙන යන්න පුළුවන්. ඒ වගේ තමයි වෙළඳපළල බොහෝ විට දේශීයයි මේකින් කියවෙන නෑධරුවනේ වෙළඳපල විදවෙලඳ පලක් බෞ් පත්නුව වන්නේ නැහැයි කියන කාරණේ වෙල පල දේශවල බලක් වීමටත් පුළුවන් එම නැත්නම් අපනයින කටිගුතු සුළහම අධි මාණ ්‍යාරහ සිදවන්න පුළුවන් හැබැයි අපි දකිනවා බොහෝ ව්‍යාපාර මේ සඳහා යොමු වන්නේ නෑ බොහොමක් බොහතරයක් ව්‍යාර වලින් සිදු කරන්නේ දේශීය වයෙන් තමන්ගේ නිෂ්පාදන දේශීවරධ පටි දිරිපත්කිරීමක් අප නෑන කටයු සිදු කරන්නේ බොහොමත්ම අඩුවෙන්. ඒ වගේම තමයි මහාපරිමාණ ව්‍යපාර වලට සාපේක්ෂව මූල්ලමේ බැඳීම කුඩා ව්‍යාපාරවල අඩුයි. මේකට තවකාරණයක් බලපානවා ප්‍රධාන වශයෙන්ම කුඩා ව්‍යාපාරයක් තමන්ගේ ව්‍යාපාර කටු සඳහා අවශ්‍යකර ප්‍රාගධනය සපයා ගැනීම තමන් විසින් සිදුකරන අතර ගොඩක් වෙලාට ඔවුන් අවශ්‍යකන ප්‍රාගධනය ලබා ගැනීම අවශ කරන්න සුරැකුම්. ඉදිරිත්කිරීම හැකාව ඔවුන් සතුව නැහැ. ඔවුන්ට තියෙන වෙළඳ පළත් කුඩා නිසා සුළු හා මධිපරිමාණ ව්‍යාපාරවලට බාහිරආයතමලින් අයගැනීමේ හැකියාවේ අඩුවක් තියෙනවා. එම හැකියාව නොමැතිකම නිසාම තමයි ඔවුන් මූල්ලෙම මේ බැඳී අඩු ව්‍යාපාර වශයෙන් අපි දකින්නේ. හාපාරව සාපේක්ෂව මූල්ලිම බැඳීම අඩුවීම අපි තවත් දකින විශේෂ ලක්ෂණයක් සු හා අධිපරිමාණ ව්‍යාපර්රවල. ඒ වගේ තමයි දරුවනේ නවීන තාක්ෂණය භාවිත සුළු හා අධ්‍යිපරිමාණ ව්‍යාපාරවල දකින්නට ලැබෙනවා අඩුයි. හේතුව තමයි නවීන තාක්ෂණය භාවිතා කිරීමත් අපිට පිරිවෑයක් යන කටයුත්තක්. ඉති මේ හේතුව හින්දා මධ්‍යි පරිමාණව්‍යපාර වලට තිබෙන ප්‍රාග්ධනය හිකකම ඒවගේම ප්‍රාග්ධනය සපයා ගැනීමේ අපහසුතා මේ කියන කාරණා මත නවින තාක්ෂණය භාවිතා කිරීම අපි දකින්නේ අඩුවේ. ඊලන්ට දරුවනේ ආර්ථික සංවර්ධනයට සුළ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල දායකත්වය කොයි වගේද කියන කාරණය අපි බලමු. මෙහිදී අපිට සලකබරන්තිය විශේෂකාරණයක් තමයි රටක ආර්ථිකයක බලාපොරොත්තු වෙන ූලි අරමුණ තියෙනවා ඒ මූලි කාරමුණු සපුරා ගැනීම සඳහා සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර අතිශයින් වැදගත් අපි සුළු හාම අධ්‍ය ව්‍යාපාර ගැන කතා කරනකොට මේ විෂනිර්දේශයට මෙම කාරණය ඇතුළත් කිරීමටත් ව්‍යාපාරවල තියන වැදගත්කම. බොහෝ විට හේතුවක් වෙලා තියනො මොකද සුළු මධ්‍යිපරිමාණ ව්‍යාපාර වලින් තයි රටක දලදේශය නිෂපාරිතයට ඉහළම දායකත්වයක් සපයන්නේ මහාපරිමාණ ව්‍යාපාර පැවතුන වනත් ඔවුන් සපයන නිමැවුන් මේ ප්‍රමාණය, සුළු හා මධ්‍යිපරිමාණ ව්‍යාපාර සියල්ල එකතු වී සපයන නිමැවුමේ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණය. මේ ව්‍යාපාර ශ්‍රම සූක්ෂමයි. බොහෝ විට අපි කලිනුත් කතා කර නවන තාක්ෂණය භාවිතා කරන එක ු මධ්‍ය පරිිණ ව්‍යාරවට අපහසු කටයුත්තක් මේ අත් එක්ක ගොල්ලක් පෙළ වෙනවා වැඩි වශයෙන් ශ්‍රමය භාවිතා කරන්ඩ. එහිදී සිද්ධ වෙන කාරණය තමයි රටතුල සේවා නියවුක්ති ප්‍රමාණය ඉහෙළයාම රටතුළ සේවා නයියුක්තිය හළයාමත් සමග රටක ආර්ථිකරමුණක් වන පූර්ණ සේවා නයියුක්ති මටමට ලඟවීම සඳහාරටකට මේ කියන කාරණය බෙහෙවින්ම දායක වෙනවා. ඒවගේම තමයි ජාතික නිෂ්පාරිතයේ වර්ධනයට සුළ හා මධ්‍යි පරිමාණ ව්‍යාපාර දායක වෙනවා. ඒ ඔබ හොඳින්ම දන්නවා නිෂ්පාතිය එහළයායක් සිද්ධ වෙන සුළහා මධි පරිමාණ්‍යාර වළඳ පළට පිවිසීමත් සමඟ ඔවුන් නිපදවන බාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහලයාමත් සමඟ රටේ සමස් දලදේශය නිෂ්පාතිතය ඉහලයාමක් සිද්ධ වෙනවා. සුළුහා මධි පරිමාණ ව්‍යාපාර සුළුවෙන් පටන් ගත්තවනත් සුළ හා මධිපර්මාණ ව්‍යාර ප්‍රමාණය රට තුළ තිය ඉතාමත් ඉහලයි. ඔබ ප්‍රදේශය වුණත් කෙතරම් කඩසාපු ප්‍රමාණයක් තියෙනවාද කියනෙ එක. ඒවගේ පුංචි මුද්ජි නිෂ්පාදන ආතන කොච්චරක් ඔබගේ ගම් ප්‍රදශ තුළ එහිමැත්නම් නගරේ තුළ කුඩා වශයෙන් පටන් ගත් ව්‍යාපාර ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවගේම තමයි සුල හම අධ්‍යපරිමාණ ව්‍යාපාර භවිතා කර දේශය සම්බත් ඔබ දන්නවා ආර්ථිකයක තියෙන තවත් අරමුණක් තමයි පූර්ණ සේවාන යුක්ති ගෙන කාරණය එහිදී සම්පත් පූර්ණ වශය උපයෝජන කිරීම ර්ථිකයක් තුලින් බලාපොත්තු වෙනවා ආර්ථිකයක් දින දශය සම්පත් උපරිම වශයෙන් භාවිතා කිරීමට නම් ඒ සඳහා කැපවෙච්චි ආතන තිබිය යුතුයි. අපි දන්නවා මහහා පරිමාණ ව්‍යාරාතන හුගක් වෙලාවට තමන්ට අවශ කරන අමුත්‍රෝ්‍ය වගේ දේවල් ගෙන්න්නනි පිටරටවල් වලින් ඒක කියන්නේ ආනායින කටිගුත්තක් සිද්දවෙනවා නමුත් සුළ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ආනයින කටිගුතු සම්බන්ධෙන් තියෙන. හරිට දැනම මදකම වෙන්න පුළුවන් හම ැත්නම් ආනයයින කටකුතු සඳහා ඔුන්ට තියෙන හැකියාවේ නොහැකියාවක් වෙන්න පුළුවන් කුමල හෝ හේතුවක් නිසා දේශී සම්පත් භාවිතය තම බහුල වශයෙන් සිදු කරන්නේ. ඒ නිසා රටකට ඉතාමත් වැදගත් සුළුහා මධිපරිම ව්‍යපාරල පැවීම හේතුව මේ තුළින් අපට රටේති දේශය සම්පත්වල උපයෝජන ඉහල යාමක් දකින්න පුළුවන් නිසා. ඒගේ මයි ප්‍රදේශ සංවර්ධනය හේතුවෙන් නාගරීකරණය නිසා ඇතිවන ගැටල්වම වීම. අපි දන්නවා නගර තුරනං ව්‍යාපාර තියෙන්න්නේ. එහෙමනම් මිනිසුන්ට සිද්ධ වෙනවා තමන්ගේ රැකයා කටයුතු කිරීම සඳහා නගරයට සංක්‍රමණය වෙන්න. තමන්ගේ තමන් ජීවත්තන් ප්‍රදේශය තුළම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හුලෝ පවතිනවා නම් මේ කියන සංක්‍රමණය නවතිනවා. ඒකයන්නේ සුළ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින් නාගරීකරණය කියන. ගැටලුව විසඳීම සඳහා ඉතාමත් ඉහළ මෙහයක් සිද්ධ කරනු ලබනවා. ඒගේම තමයි සුළු හා මධ්‍යිපරිමාණ ව්‍යාපාර නිසා දරුවනේ ආදායම් ව්‍යපති විශෂමතාවය අවමවිවා මොකක්ද මේ ආදායම් ව්‍යාපති විශෂමතාවය කියලා කියන්නේ රටේ සුළු පිරිසක් අතේ ඉතා විශාල දනස්කන්ධයකුත් රටේ බහුතරයක් ඉතා සුළු ආදායම් ප්‍රණයකුත් බුක්ති විඳීම තමයි අපි කියන්නේ ය ව්‍යාපති විශමාවයක් පවතිනයි කියලා අපි දන්නවවා සුළු හාම අධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් සපයන. සේවා නියුක්ති අවස්ථාවන් නිසා රටේ සමස්ත ජනතාවට හැක අාවතියනවා තමන්ට අවශ්‍ය කරන ඉපැීම තමමා විසින් සිදුකර ගන්න. ඉතිං ආදායම් ව්‍යාපති විෂමතාව මේකත් එක්ක බොහෝමදුරට අවම වෙලා යනවා. ඊරඟටට බලමු මහාපරිමාණ ව්‍යාපාරවලට අමුත්‍රාව සැපීමත් සිදුුවන්නේ මේ කියන සුළ හා මධ්‍යිපරිමාණ ව්‍යාපාර වලින්. රටතුළ තියන සම්පත් අපි කලිනුත් කතා කර රටතුල තිය සපත් සුළ හාමධ්‍යිරිමාණ ව්‍යාපාර හරහා උපයෝජනයකට ලක්වෙනවා. ඒ ලබාගන්නා සම්පත් තමන්ගේ නිෂ්ාදිිත සුළ හා මධ්‍යි පරිමාණ ව්‍යාපාරවලින් ලබාගන්න නිෂ්පාදිත මහාපරිමාණ ව්‍යාපාර විසින් තමන්ගේ නිමැව්ූ නිර්මාණය කර ගැීම සඳ භාවිත කරන එම නැත්න ෝවුන් නිමිද්‍රව්. භවිතා කරනවා තමන්ගේ වෙලහෙළදම් කටයුතු කරගන යාමට. ඒවගේ තමයි දරුවනේ මහාපරිමාණ ව්‍යාපාර බොහෝ විට උත්සාහ කරන්නේ තමන්ට ඉතා ඉහල ඉල්ලුමක් තියෙන නිෂ්පාරිස සඳහා යොමුුවීමට හැබැයි සුළුහා මධ්‍ය පරිමාණ්‍යාපාර තන්ගේ ප්‍රදේශයේ පතින ඉල්ලුමට ගැලපෙන නිෂ්පාරිතයක් කිරීම සඳහා යොමු වෙනවා. ගොඩක් වෙලාට මහාපරිමාණ ව්‍යපාර විසින් තමන්ට ලාබදායක නොවන ආර්ථික කටිකුතුවලින් ඇත්වීමක් සිද්ධ වෙනවා. නමුත්. රට තුළ ජනතාවගෙන් පිරිසක් මේ නිසා සාධානයක ලක්වවෙන්නට ඉට යෙනවා මක තමාමට අශ්‍ය කරන දේවල් මහාපරිමාණ ව්‍යාර වලින් නිෂ්පාදරය නොවෙනවා නම්. ඔවුන්ටම නිෂ්පාරිතය පරිහරණය කිරීම අවස්ථාව නහැ හැබ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා මේ හිටැස දකිනවා. දැකලා හෝ සුළු වශයෙන් හෝ තමාට හැකි ආකාරයෙන් අවශ්‍ය කරන වෙළඳ පළට ගැලපෙන නිෂ්පාරිතය. ඉදිරිපත් කරන ඒවගේ තමයි අප ඊළංකට සලකළ බලමු සුළුහා මධ්‍යිපර්මාණ ව්‍යාපාර ආරම්භ කරනකොට සහ ඒ පවත්වගෙන යනුකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණ මොනවද කියනදේ ගැන මොකද ඔබටත් පුළුවන් සුළ හා මධ්‍යිපරමාණ ව්‍යපාරිකයෙක් වශයෙන් ව්‍යාපාර ලෝකට පිවිසන්න එමනං ඔබ දැනගතයුතුයි මොන මද මේ සුළ හා මධ්‍යිපරිමාණ ව්‍යපාරයක් ආරම්භ කිරීමේදී සලකළ බල ඕන කාරණා කියනද එකක් මයි ම හැකයාහා කුලතා පිළිබඳ අධ්‍යනය කිරීම. ඔබට තමන්ගේ හැකියාවන් පිළිබඳ විශ්වාසයක්. ඒ වගේම තමන්ගේ කුසලතාවයන් පිළිබඳ දැනීමක් පැවතිය යුතුයි. එසේ නෝන කෙනෙකුට ව්‍යාපාරයක් පවත්තාගෙන ඉදිරියට ඒ්‍යාපාරය කරගෙන යාමේ හැකියාව නැතුව යනවා. ඒ නිසා තන් කොයි වගේ පුද්ගලයෙක්ද තමන්ටතියෙන හැකියාවන් මොනවද සූල හ මධි පරිමණ ව්‍යාරයකින් තමයිම අපිට පහසුවෙන් ්‍යපරෝකයට පිවිසන්න පුළුවන් වෙන්න එහමනන් තමට යන හැකාව තමට තියන දක්ෂතාවයන් පිළිබඳව කුසලතාවයන් පිළිබඳව අපිට අවබෝධයක් තියන ඕන මේ අවබෝධය තුළින් තීරණය කරගන්න පුළුවන් මට මේ ්‍යාපාර කටයුතු කිරීමේ හැකියාව තියෙනවද නැද්ද කියන කාරණ. ඒ වගේම තමයි අපි අම්කිිසි නි්පාතියක් වෙෙන පට ඉදිරිපත් කරනවනම් මේ නිශ්ාතිතය සහහා වෙලඳ පෙළ ඉල්ලමක් තියවද කියෙන කාරණන අපි ස කල ල ඕන. ඒවගේම මේ තුලින් වෙලද පරට අවතිීරණ වෙන්න පුළුවන් අවස්ථාවත් පවතිනවාද කියන කාරණය වැදගත්. ඒ වගේම තමයි ආරම්භක ප්‍රාග්ධනය හා අවශකාරක ප්‍රාග්ධනය ආරම්භක ප්‍රාග්ධනයත් කාරග ප්‍රාග්ධනයයක්ත් සපයාගත නු හැකි නම් ව්‍යාපාරයක් ආරම්භ කල නොහැකි අපට ඒ නිසා අපි ව්‍යාපාරයේ ආරම්භකිරීමට පළොමුුවෙන්ම සොයල බලන්න ඕන මේ ව්‍යාපාරි පවත්වාගෙන යාම සඳහාවශ්‍ය කරන ප්‍රාග්ධනය මුල්ලිේ ැියව තමන්ට තියෙනවාද කියන කාරණය ඒ වගේම තමයි ඔබ දන්නවා ව්‍යාපාරයකට ප්‍රාග්ධනය අවශ්‍යයි ප්‍රග්ධනය නොමැතිව මූල්ලෙ මේ ශක්තිය නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කළ නොහැකි එහෙමනම් ඔබ සලකල බලන්න ඕන ඔබව්‍යපාරයක් ආරම්භ කිරීමට අදහස් කරනවා නම් අවශ්‍ය කරන ආරම්භ ප්‍රාගධනය ඔබ සතුව තියෙනවාද කාර ප්‍රාග්ධනය එහෙමනම් එදිනෙදා කටයුතු සඳහහා අවශ්‍ය කන ප්‍රග්ධනය ඔබතු තියෙනවාද කියෙන කාර ඉතනදී අපි සල්කල බරන්න මේ හිමිකරුවෙක සතුවතියෙන මුූල්ලිමේ ශක්තිය. ඒ වගේ තමයි ව්‍යාපාර සංවිධාන ක්‍රමය පිළිබඳව ඔබ අධ්‍යිනය කළ යුතුයි. ව්‍යාපාර සංවිධාන ක්‍රමය කියලා කියන මුකක්ද. අපිට පුළුවන් ව්‍යාපාරයක් පටන් ගන්න තනි පුද්ගල ව්‍යාරයක් එහමරැනම් කේවල ස්වාමී ව්‍යාපාරයක් වශයෙන්. ඒවගේම තමයි අපිට පුළුවන් මේ ව්‍යාරය හවුල් ්‍යපාරයක් වශයෙන් පවත්වගෙන යන්න. ඒවගේම පෞද්ගලික සමාගමක් සමාගම වශයනුත් ්‍යපාර පත්වාගෙන යාමේ ැකාවට තියවා. ඉතිං අපි බලන්න ඕනා අපි පතන්ගන්න මේ ව්‍යාපාරය කොයි විදිහේ ව්‍යාපාර සංවිධාන ක්‍රමයකට අපිට කරගෙන යන්න පුළුවන්කම තියනවාදගෙන කාරණේ කේවල ස්වාම ව්‍යාපාරයක් වශයෙන් අපි කරගන යනමන නම් ඒක අදහස් වෙන්නේ අපි තනිවම ප්‍රාගධනය දැරිය යුතුයි ඒවාගේම තමයි අපිට තියෙන මූල්ඩ මේ ශක්තිය අනිෙකුත් ව්‍යාපාර සංවිධාන ක්‍රමවලට වඩා අඩුවෙන් තයි තියන්නේ හුල්්‍යායක්ක කියෙන් තත්වට අප නුවනම් හවුල් ්‍යපාරයකද අපිට තවත් කිහිප දෙනෙක් අපේ ව්‍යාපාර සංවිධානය සඳහා හවුල් කරගන්න පුළුවන් ඒකත් එෙක් අපේ මූල්ල ශක්තිය ඒ වගේම පුද්ගල හැකියාවන් අපේ ව්‍යාපාර එකතුවක් විදිහට එමන ශක්තියක් විදිහට සංවර්ධනය කර ගැනීම හැකියාව අපට තියෙනවා ඒ වගේ තමයි අපේ සමාගමක් විදිහට මේ ව්‍යාපාර්ක මේ කරගෙන යනවන අප ්‍යපාර සංවිධාන ක්‍රමය සමාගමක් නම් මේ සමාගම පිහිටුවීම සඳහා වශ්‍ය කරන නීති මේ වට පිටාවත් තියනවා. ඒ වගේ මේ නීතම අවශ්‍යාවය සපුරාලීමේ හැකියාවට තියෙනවද කියන කාරණයි සසකල බන්න ඕන. ඒවගේ තමයි මේ ව්‍යාපාර සංවිධාන ක්‍රමය සමාගම කශයෙන් පවත්වාගෙන යනවා නම් අපිට වැඩි වශයෙන් හැකියාව තියනම ප්‍රාග්ධනය විශාල ප්‍රමාණයකින් සම්පාධනය කරගන්න. තමයි පවත් නීත්‍රීති පිබඳ අධ්‍යනය අපි අනිවාරයෙන්ම සිදු කළ යුතුයි. ඒ මොකද කියනවා නම් අපි පටන් ගන්න ව්‍යාර සංගවිධාන ක්‍රමයයටත්මක බලපාන ඒගේ තමයි අපි නිෂ්පාදනය කරන්නේ කුමන දේවල්ද. එම නිෂ්පාදනය රටට සමාජයකට පිළිගැනීමට ලක්වන දෙයක්ද. එහම නැත්න අපි මේ කරන නිෂ්පාධතය නීති විරෝධී දෙයක් වුණොත් තෞදරටත් මේ ව්‍යාරය පවත්තාගෙනය මේ හැකියාවක් අපට නැහැ. ඒ නීති්‍යයනක කල වටිටාව පිළිඳ අපේ විශේෂ සැලකිල්ල දක්වන්න ඕන. ඒ වගේම තමයි පවතින තර්ග කාරීත්වය පිළිබඳව යම්කිසි අධ්‍යනයක් නොකළෝ අපට සිද්ධ වෙනවා ව්‍යාපාර කටයුත් අතර මගන අතර කරන්න විශේෂෙන්ම දැඩි තර්ග කාීත්ව පවති අවස්ථාවක් සුළ හද පරිණ ්‍යාරිගකට ව්‍යාපර ආරම්භ කිරීමට සුදුසන සමහරවිට මහාපරිමාණ ව්‍යාපාර වි නිෂ්පාධනය කරනු ලබන අඩු මිලට වෙළඳ පට නිකුත් කරු ලබන හණ්හාසේවා පවති නොකට ඒවාගේ නිෂ්ාතිතය අපි වෙළඳ පලට ඉදිරිපත් කරනවා නම් අපටත් සිද්ධ වෙන්නේ තරකාරරි මිලගන්න යටතේ නිෂපාදිතය වෙලඳපොට ඉරිපත් කරන්න. ඒගේම තමයි මහාපරිමාණ නිෂ්පාධනාගාරවලින් එන නිෂ්පාිත බොහෝ විට ඉතාමත් ඉහල ගුණත්වෙන් යුක්තයි තින් සු මධි පරිණ ්‍යාරයක් පටන්ගන්න කෙනෙකුට. ආරම්භයේදීම මේ කියන ගුණත්තුවයට. ලංඟාවිය හැකිද කියන කාරණය ගැන අපි සලකළ බලන්න මෝන. මොකද කියනවා නම්. ඉතා ඉහල පිරිවැයක් දරල හොඳ ගුණත්වෙන් යුක්ත භහණ් හාසේවා වෙළඳ පළට සැපැවවත්. අපිට මිලකිරීමේදී යම්කිසි ගැටලුවකට මහුණ පාන සිද්ධ වෙනවා මොකද මහා පරිමාණ ව්‍යාපාර මහපරිමාණ පිරිමැසුම් සහිතවයි වෙළඳ පළට නිෂ්පාරිත ඉරිපත් කරන්නේ. ඔවුන්ට අමුත්‍රාව මිලදී ගැනීමේදී. විශාල වශයෙන් වට්ටම් හම්බයනෝ. නමුත් සුළුපාරිපාන ව්‍යාපාරිකයක්. තමන් අවශක නමුත්‍රව මිලට ගන්නේ සුළු ප්‍රමාණවලින්. මහහා පරිමාණ ්‍යපාරිකට ලැබෙන ප්‍රමාණය වට්ට. සුළුපරිමාණ ව්‍යාපාරිෙකුට ලැබෙන්නේ නෑ. ඉතින් මේ කියන කාරණයත් එක්ක අඩු මිලට වෙලඳපලට බහණ් හාසේවා සැපීමේ හැකිාවක් සුළුපරිමාණ ව්‍යාපාරිගකුට ලැබෙන්නේ. කාරනගන අප විශේෂෙන් සැලිමත්වවෙෙන් ඕන ඒකන් කියවෙන්නේ අපට අඩුමිලට හන්් හසයවද පට ඉදිරිපත් කරන හැක කරන එහෙමනම් හරකාරි නිෂ්පාරිතයට වඩා වැඩිමිල අප ඉදිරිපත්කරුත් ඒ මිලට මිනිස්සුන් එහමනත්නම් අප පාරිබෝගකයෙන් මේ නිෂ්පාරිතිතය මිලට ගනීද කියන කාරණය අපට ගැටලුව. ඒ නිසා අපි හැමවෙලිම බලන්න ඕන අපි ඉදිරිපත් කරන බහන්්ඩ හෝ සේවාව. තරග කාරත්වය යටතේ ඒ තරග කාරී මිලට ඉදිරිපත් කිරීමේ හැකියාවවට පවතිනවාද කියන කාරණ. ඒවාගේම තමයි සුළුහා මධ්‍යපරිමාණ ව්‍යාපාර සාර්ථක වට බලපාන කාරණා බොහොමයක් තියෙනවා. ඉති මේ කාරණනාටිකත් සලකළ බැලුවේ නැස්නම් අපිට ව්‍යාපාරයක් පටන්ගන්න කලින් මේ ගැන හිතල බැලුවේ නැති වුනොත් අපිට ව්‍යාරයේ ඉදිරයටටර මට පස ුලු. ෙලහ බල න දරුවන අපට ප්‍රමාවාාවති යිතම් ව්‍යාපාරයේ සඳහාව්‍ය කරන යති තල පහසුකම් ප්‍රමාණය අපි අප තියෙනවද කියෙන කාරණය. අප ව්‍යාපරි ස්ථානගත කරන්න හදන්නේ කොතනද ඒ කියන ස්ථානයට විදුලිය තියනවද ජලය පරිදි තියනවද සේවකින් රැගනීමේ රැගෙනයාමේ පහසුකම් තියෙනවද. සම්හරිට ඒ ප්‍රදේශයෙන් අපිට සේවකින් හඳුනාගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒවගේ විශේෂෙන්ම විදුරිි බලය මාර්ග පහසකම්. මේ වගේ දේවල් ව්‍යාපාරිකකට තනීින් සපේගඩ බැරිදේවල්. එහෙමනන් ඒ තනීින් සපේ ගන්ඩ බැරි. යටිතල පහසකම් ප්‍රමාණට රජයෙන්. හෝ වෙනත්තා ආකාරයකට ලබාගැනීමේ හැ තියනවද කියෙන කාරණයගැ අපි බලන්න ඕන මෙහම ලබාගැනීමේ හැකියාව තියවනම් ඒ සුළලහ මධිපරිමාණ ව්‍යාරයකයකට තමන්ගේ ව්‍යාපාරය ආම්භ කන්න ඉතාමත් හොඳ තත්ත්වයක්. ඒවගේ තමයි සමහර නිෂ්පාදන සඳහා මුූල්ලෙ බදු සහන වැනි දිරිදීම නාවන් රජය මගින් ලබාදනවා. ඉතින් මේ මූල්ලෙ සහ බදු සහ දිරිදීම නාවන් ලැබෙනක අතිශයින්ම වැදගත් ව්‍යාපාරිගයකුට තමන් ආරම්භය ගැනීමේදී තමාගේ ව්‍යාපාර කටයුතු සඳහ. ඒ වගේම තමයි හුතේ සුළු මධ්‍යිපරිමාණ ව්‍යාර ගත්තහම පුළුල් වෙනඳ පළක් පැවතීමත් සුළු මධ්‍යි පමාණ ව්‍යපාර්ගයකුට ඉතාමත් හොඳ අවස්ථාව. පුළල් වෙනඳ පලක්කයනකින් අදහස් කරන්නේ. තමාගේ බහන්ඩ තමා නිෂ්පාදනය කරන නිමැවුම සඳහා වැඩි පාරිබෝගික පිරිසක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවාද කියන කාරණි. පාරිබෝගෙන් පිරිස වැඩිවන තරමට ඉල්ලුම වැඩි ඒ වැඩි ඉල්ලුමකට තමාගේ නිෂ්පාතිත ලබාදීමේ හැකියාව ඉතාමත් හොඳ ප්‍රවනතාවයක් සුළ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ආරම්භකිරීම සඳහා තියෙන. ඒවාගේම තමයි විවිධ ආයතනික සහ අලව පහසුකම්. ලබාදීමත් සිදු කරනවා ොහෝවිට රජයයක් මාර්ගයෙන්. ඉතින් මේ ආයත්නික සහ අලව පහසකම් පිළිබඳව. සලකලා බලන්න මන හේතුව තමයි හුඟක්වෙලාවට සුළ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසාර්ථක වඩතිෙන හේතුව වෙළඳ පලක් නොමැතිකම. ඉතින් රජයේ මැදිහත්වීමෙන් සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයකින් විසින් නිෂ්පාදනය කරන බහණ්ඩ. මිලදී ගැනීමක් සිදු කරනවා නම් එහම නැනම් රජය විසින් පිහිටවා ගත්තු ආයතනයක් කරහා. එඒම නිාත මිදීගෙන අපනෑයනේ කිරීමක් සිදුකරනු ලබනවාන අපි දන්න විසිතුරු මසුන් සඳහමේ වගේ අපනයින කිරීමේ පාසුකම් තියනවා ඒ වගේම මල් තවත් බෝහම නිෂ්පාරිත අපි ගත්තොත් මැටිවලින් කරන මැටි නිෂ්පාරිිත ඊට පස්සේ වේවැල් නිෂ්පාරිිත මේගේ දේවල් අපනයිනය කිරීම සඳහා ඒගේම දේශය වශයෙන් වා අලෙවි කිරීම සඳහා රෙදිි පිළිවර්ග. ඒ අලිකිරීම සඳහා වෙන සලු සල වගේ ආයතන හරහාවෙඳ අවස්ථාවක් ලබා දීල තියෙනවා රජය විසින් රජ මැදිහත්තීමෙන් සුළුහා මධ්‍යිපරිමාණ ව්‍යාපාරිකින්ද තමන්ගේ නිමැවුම සඳහා වෙළඳපලක් ලබාගන්න. ඒවගේම තමයි දක්ෂ කර්මනා කරණයක් තිවීමත් සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයකුට ඉතාමත් හොඳ තමාගේ්‍ය සාර්ථක පවත්වාගෙනයාමට අවශ්‍ය කරන සාධකයක්. දක්ෂ කර්මනාාරණය කියන කාරණය ගත්ත හම සැලසුම් කරණය සංවිධාන කරනය මෙහයවීම සහපාලනය කියන කාරණා සම්බන්ධයෙන් තමන්ගේ හැකියාවන් මෙතනද විශේෂයි සමහර විට මෙතනද අපි සලක ලබරන්න ්‍යපාරය ආරමිමට ලාබපපුරත්න පුද්ගල හිමත් නම් විවවාසයකය කල්මනා කරණය පිළිබඳ පුහුණුවක් ලබවානම්. ඒකත් ඔහුට ලොකු ශක්තියයක් වෙනවා තමන්ගේ ව්‍යාපාර කටයුත්ත ස්්‍රරහට කරගනයන්. ඒවගේම තමයි. උනන්දුව සහ කැපවීම. ගොඩා කළට අපි දකින දෙයක් තමයි පුතේ ව්‍යාපාරයක් ආරම්භ කරපපු හම ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න තිබුණු කැපවීම. ව්‍යාපාරය කරගෙනයන් අත්‍ර තුරෙදී දකින්නට නැහැ. අතර මඟද යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් අපි අතනති බිඳ වැටීමට ලක්කෙනවා. ඉතිං එහෙම නොවී දෛරය මත්ත. ව්‍යාපාරය ඉදිරියට කරගනයාමට නම් ඔහුට හැකියාව තියෙන් නඕනා නොපසු බට උත්සාහයෙන් සහදිෂ්ඨානයෙන්. පවත් ආරම්බේදය තිබුණු උනන්දුව කිසිම විදිහකට අත් නොහැර දිගින් දිගටම් මේ ව්‍යාපාරයේ කැපවී ඒ ව්‍යාපාරය ලාබදායකත්ව ලාබදාය ව්‍යාපාරයක් වන තත්ත්වය එන කන්ම. ඒ ව්‍යාපාරයේ සමඟ හැඩී සිටින්ද. මේක ඉතාමත් විශේෂකාරණය. අපි බලමු සුළ හා මධ්‍යපරිමාණ ව්‍යාපාර අසාර්ථක වෙන්නත් බලපන කාරණ තියෙන. සාර්ක වන්න වගේ තමයි ව්‍යපාරයක් අසාර්ථක වෙන්නත් බලපාන කාරණා ගැන අපි දැනෙන ඉන්න අපිට ඉතාමත් වැදකත්වෙනවා හේතුව තමයි සුළුහම් අධි පරිමාන ව්‍යාපාරයක් කියන්නේ ඔබ ව්‍යාපාර ෂේත්‍රයට ව්‍යාපාර ලෝකට පිවිසන පළමුපියවර අපි එහෙමනම් මේ තියෙන සාර්ථක වෙන්න බලපාන සාධක වගේම මේ ව්‍යාපාර අසාර්ථක විය හැක්කේ කෙසේද කියන කාරය ගැන බි හොල බල ඉන්න ඕන. එකක්ත් තමයි මූල්ලෙ ගැටලු. ූල්ලෙ ගැටලු කියල කියන්නේ මම කලිනුත් ඔබට සඳහන් කලා ව්‍යපාසුළ හ මධ්‍යිපරිර්මාණ ව්‍යාර්කරට තියෙන ලොකු ගැටුවක් තමයි තමන් තවශකරන ප්‍රාග්ධනය සපයා ගැනීම. මොකද කියනවනම් අවශකන ප්‍රාග්ධනය සපයා ගැනීමට නම් ඔහුට හැකියාව තියෙන් නඕන තමන්ගේ මුදල් එහෙම නැත්නම් තමන්ගේ පවුලේ අයගෙන් ඉල්ලා ගැනීමට හෝ නයක් වශයෙන් ලබා ගැනීමට හරි ඒ වගේ අවස්තාවක් එහෙමත් නැත්නම් බාහි ආයතනයකින්න්න අයක් ලබා ගැනීමේ හැකියාව. තු මේ කියන කාරණාටික සලකල බලන්න ඕන ඒ සලකා බැලීම සම්බන්ධයෙන් ගත්ත හම අපි දන්නවා සුළු හා අධ්‍යිපරිමාණ ව්‍යපාරිකයෙකුට මේ මුදල් ප්‍රමාණය සපයා ගැනීමට නොහැකි වුුණොත් ඒකෝ හුට තියන ලොකු දුර්වල තාවයක්ක් සිද බවට පත්වවා ඒවගේම තමන්ගේ ව්‍යපාරය ආරම්භ කිරීමට අවශ කරන වට පිටාව මුල්ම අඩිතාලම බිඳ වැටීමක් වෙනවා මූල්ල මේ ගැටලු පැරනැගුණුන්. ඒවගේම තමයි වෙන දෙ පළ තරග කාරීත්තුවයට හුණදීමට අපහස වීමත් සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයෙකුටගේ ව්‍ය බිඳ වැටීමට බලපාන සාධකයක්. මම කලින් මේ බිරිිමඳව සාකච්ඡා කරා ඔබත් එක්ක තනගකාරීත්වයට මුහුණදේම කියන කාරණය පිළිබඳව අනිවාරයෙන්ම අපි හොඳින් සලකා බැලිය යුතුයි මහා පරිමාණ ව්‍යාරවයෙන් කෙතරම් ්‍රමාණයක් වෙලද පලට නිෂ්පාතිත සපයනවාද ඒවා සපයන්නේ කොයි කොයි මිගණන් යට තේදට මිලගණන් වලට තරගයක් ඉදිරි මලගන්නන් වලට ගැලපෙන ආකාරයේ එහ නැට අඩුව අඩ ට නි පාද ලට ඉදිරිපත් කිරීම හැකිියාව තියෙනවාද ඒ කිය ගුණත්වට වඩ වැඩිගුණත්වින් නිෂ්ාත ලට ද ැක ට තිනද කියන කාරණ ඉතා විශේෂයි. එතුකට ශක්ති අපට නැතිනම්. අපි තර්ණකාරීත්වෙන් අසාර්ථක වුණොත් අපේ ව්‍යාපාරය ඉදිරිට පාත්තාගෙනයාමට හැකියාවක් ලැබෙනෙන. ඒ වගේම තම ව්‍යවසායකත්ව හැකියාවන් අඩුවීම. අපි කලින් පාට මිදිි කතා කර ්‍යවවාසායකත්වය කියන්නේ මුකක්ද ්‍යවසායකව සතු හැකියාවන් මොනවද කියන කාරන එහෙම නම් ව්‍යවසායකත්ව හැකියයා නොමැතිවීමත් සුළු හා මධිපරිමාණ ව්‍යාරය ඉතාඉක්මනින් බිඳ වැටීමට ප්‍රධානම කාරණයක් වෙන. ඒවගේ තමයි දරුවනේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීමත් සුළුහා මධ්‍යි පරිමාණ කකාර්මාන්ත කරුවන් හුණෙනන ඉතාම පොදු ගැටලුව බොහෝ වෙලාවට බ්‍රාමියය ප්‍රදේශවලට අශ්‍ය කරන යටතිිතල පහසුකම් ප්‍රමාණය සැපවවානම් මීට වඩා වැඩියෙන් සුළුහා මධ්‍යි පර්මාණ ව්‍යාපාර ගම් තුළ ස්ථාපිත වෙන අපට දකින්නට පුළහන් වෙන්න තිබුණක් ඒ වගේම තමයි නවතාක්ෂණික දැනුම ඒ වගේම නවතාක්ෂණය යෝදා නොගැනීම මේ කියන කාරණා නිසත් සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර අසාර්ථක වෙනවා නවීන තාක්ෂණය ගෝමනාාවවෙන්න විශේෂයෙන්ම ඉහා ඉහළ ගුණත්වයකින් යුක්ත බාණ්ඩහා සේවාන් වෙලදට ඉදිරිපත් කිරීමටත් ඒගේ අඩු මිලට බාණ්ඩහා සේවා වෙල පට ඉදිරිපත් කිරීම හැකියාව ලබා ගැනීමටත් ඔබ දන්න්නවා නවිීන තාක්ෂණය භාවිතකරුත් අපිට පුළුවන් අඩුමිලට හණ් හා සේවාවන් වෙල්ද පට ඉදිරිපත් කරන්න ඒ නමුත් මෙම නවීන තාක්ෂණය මූලික වශයෙන්. පළමුුවෙන්ම ව්‍යාපාරයට ස්ථාපිත කරගන්නඩ ව්‍යපාරයට ලබාගන්ඩ අපිට සෑහෙන මුදලක් වැෑවෙනවා. ඉතින් මෙ මුදල දරා ගැනීමට සුළු හා අධිපරිමාණ ව්‍යාපාරිකයෙන්න්ට තියෙන නොහැකියාවත් එක්ක අඩුමිල බණ් හාසේවාවන් ඉතා හල ප්‍රමිතිීන යුක්ත හණ්ඩහා සේවන් වෙලඳොලට ඉදිරිපත් කිරීම හැකියාවෝගුන්ට නැටවෙනවා. මීළඟට අපි බලමු හමදධි පර්මාණ ්‍යාර ර්ථකත්වය සඳහහා ්‍යවසායකත්වය කොමද වැදගත්වෙන ගෙන කරණ. ඔබ දන්නවා ව්‍යාපාර ආරම්භ කරනවායි කියනදේ ඉතාමත් අවදානම් සහගතයි. ව්‍යාපාර ඇරඹීම තුළ තියන මේ අවධානම් සහර තත්ත්වය ව්‍යවසායකෙකුට හොඳ අවස්ථාවක් ඔහු නවදානමක් දකින්නේ තමන්ට අවස්ථාවක් විදිහට ව්‍යවසායක කොයිම වෙලාවකත් අවධනම දකින්න නැහැ ඔහොට තියන දර්ජනයක් විදිහට එහමනම් ව්‍යවසායකෙක් හොද වවායකත්ව නිපුුණතා ඇති පුද්ගලේ මේ කියන අවදානම් වලට මුහුණ දෙන්න දක්ෂයි. ඉතින් ඔහුට පුළුහන් තියන අභියෝග තියන ප්‍රමාණය අවම කරගෙන තමන්ගේ හැකියාවන් පාවිච්චි කරලා මේ වෙලද පලින් මේ අවධානමෙන් ජයගන්ඩ එහම නැත්නම් අලුත්ව්‍යාපාරයක් පටන්ගඩ මේ පටන්ගන්න ව්‍යාපාරය පටන්ගනු ලබන පුද්ගලයා හොඳ ව්‍යවාසායකෙකු නම් අපි කලින් පාඩ මේදි කතා කලා වගේ ශානිපුනතාතියන අධි්ා ශිලී පුද්ගලෙක්නම් ව්‍යපාරි පටන් ගන්නේ ඒවගේ නව්‍යතා පි බඳහැිමක්තියන පුද්ගලෙ නම් මේ ව්‍යාපාරි පටන් ගන්නේ ඔහු තරර්ග කාරීත්වය අබි බවල මන්ගේ ව්‍යාපාර ව්‍යාපාරික ලෝකය තුළ ස්ථාපිත කරගන්නවා. ඒවගේම තමා ව්‍යවසායකය කියල කියන්නේ කැපවීම සහ උනන්දූ තින පුද්ගලය එහෙම නම් විවසායකයකු විසින් පවත්තා ගැනු ලබන කුඩා ව්‍යපාරැකමතන් සුළු හාමධ්‍ය පරිමාණ ව්‍යපාරයයක් කෙසේවත් අසාර්ථග විය ොහැකි ඒගේ තමයි දරුවන විවසායකය තුළ විශේෂ ලක්ෂණයක් තමයි ඔහුගේ ආත්ම විශ්වාසය හ අධිෂ්ටානශීලි බව. ඉතින් මේ ආත්ම විශ්වාසයක් තමන්ට හැක කියන මත. මේ අපි කියෝන එකක ධනත්මක චින්තනය කියලලා එතකට මේ ආත්ම විශ්වාසය තුළින් තමාගේ අධිෂ්ඨානශීලිත්වය තුළින් ඔහු ව්‍යාපාරයට එදිනදා ඇති වන සියලූම බාධක තමන්ට ජයග්‍රහණය සඳහා පවතින ධදක විදිරසාල කළ ඒ තුළින් අත්දැකීම් ලබාගනිමින් ඒ බාධකයන් ජයගැනීමට අවශ්‍ය කරන. විවිධ වූ පක්‍රමයන් භාවිතා කරමින් ඔහු පුළහංකම ලබාගන්නවා ව්‍යාපාරය සාර්ථක ඉදිරියට කරගෙන යන්න. ඒ වගේම තමයි ව්‍යවසායකය තුළ තියෙන ්‍යවසායකත්තු නිපුනතාවයන් බර්ධනය කර ගැනීමට ඔහු විධාකාරයෙන් කටයුතු කරනවා. අධ්‍යාපනය තුළින් පුහුණුව තුළින් ඒගේම අදදැකීම් තුළින් ලබාගන්නා දැනුම හරහ උත්සාහ කරනවා තමන් මේ පටන් ගත්ත පුංචි ව්‍යාපාරය ඉතා මහාපරිමාණ ව්‍යාපාරයක් දක්වා වර්ධනය කරලා ලෝකේ ජයගන්නා පුද්ගලේ බවට පත්වේට. එහෙම නම් ව්‍යවසායකත්වය සහ කුඩා ව්‍යාපාරිමි තැ සු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අත්‍රතියන සම්බන්ධතාවිතා විශේෂයි. ඊළන්ට දරුණ අපි බලමු නිපුුණතා මට්ටම හයද දෙක මෙහිද අපි සාච්ාරන්නේ සු හා මධ්‍යිපරිමාණ ව්‍යාපාර සාර්ථක කරගනීමට අවශ්‍ය කරන දිරිගැන්වී මොනවද කියන කාරණය මෙහි අපි ෙන් ලාපොරන නිගනුම් පල ීපයක් තිනීම ැත්නම් මේ පාඩ මවසසානයේදී ඔබ විසින් ළඟකාරගත යුතු ගෙෙනුම් පල කහිපයක්ත්තියවා එකක් තමයි සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර දිරිගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ලැස්තුගත කිරීම ඔබ විසින් කිරීමේ හැකියාව ඔබ සතුේ යයි ලාාපොරොතු වෙනවා. ඒවගේ තමයි රජේ ලබාදන දිරිගැන්වීම් මුූල්ලිමය හා මූල්ලිමේ නොවන වශයෙන්. වර්ග කර දැක්වීමේ හැකියාවඔබට මේ පාඩම අවසානයේදී තියෙන්න්න ඕන. ඒ වගේ මයි සුළු හාමධ්‍යි පරිමාණ ්‍යපාරලට දිරිගැන්වීමම් ලබාදන ආයතන. ඒ වගේ ඒ වගෙන් ලබාදන දිරිගැන්වම් මොනවද කියන කාරේ ලයිස්තුගත කරගැනීමේ හැකියාවබට පවතින්න මඕන. ත් කාරයක් මයි ෝරාගත් ව්‍යාපාරයක් උදාහරණයක් වශයෙන් ව්‍යාපාරයක් කරගන ඊට ලබාදී ඇති දිරිගැන්නීම හඳුනාගෙන ඒවා මූල්ලි මේ හා මූල්ලිම මේ නොන ලෙස වර්ගකර ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒවගේම තමයි අපි බලාපොරොත්ති නෝබ සුළු මධි පරිමාණ ව්‍යපාරවල සාර්ථකත්තයට දිරිගැන්නීමම් ලබාදන වර්තමානය ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය ලයිස්තු ගත කිරීමේ හැකියවත් ලබාගැය කිය කාරණ. වගේ තමයි තෝරාගත් ව්‍යාරයකට දිරිගැන්නීමම් ලබාදන ව්‍යාපෘති ඒගේ ඒ වගෙන් ලබාදින් දිරිගැන්වීම වගුගතකි රගන්න ඔබට හැකියාව ලැබෙන් ඕනා ඉගෙනුම් පලයක් වශෙන්. අපි බලමු සුළ හ මදධ්‍යි පරණ ව්‍යාර දිරිගැන්වීමට රජේගෙන ෑඇති පියීවරයන් නොවද කියෙන කාරණය. මෙතැන ද මූල්ලෙ මේ දිරිගැන්වීමත් ඒ වගේ මුූලෙේ නොවන දිරිගැවීම පිබඳව අපි කරවා. ලෙේ දිගැන්වීම ගත්හම දුවන කෙටි කාලීන හා දිගුකාලීන නය. ඒවගේම මූල්ලෙමේ ආධාර බදු සහන ප්‍රතිමූල්්‍ය පහසුකම්. වැනි දේවල් රජේ විසින් ෝූලෙමේ දිරිගැවින් වශයෙන් සුල් හාම අධිපමාණ ව්‍යාරකින්ට ලබාදීමක් සිදු කරනවා. කෙටිකාලින නය වශයෙන් අදහස් කරන්නේ අවුරුද්ධකට වඩා අඩු කාලයක් සඳහා නිකුත් කරන ණය තයි කෙටිකාරන නය කියලා කියන්නේ. ග ල නක දස් ව සකර වඩ වැඩිකාලයක්ක් සඳාත්‍රියයාත්මකයන ඒකන සමහට අවුදු පහක් වන්න පුුව හත් හයක් යනාදී වශය ට වඩ වැඩිකාලයක් වෙන්නත් පුළුවන් දිගුකාලන වශයෙන් ලබාදින නයවලට තමයිපි කියන්නේ දිගුකාරීණ නය කියලා. එවගේ මූල්ලෙම මේ ආධාර සහන පොලියක් ඇයටතේ සහන කාලසීමවක් ලබාදීල සුළල හම අධිපරිමාණ ව්‍යාරිරකින් දිරිගැන්ඩුවීමේ අරමුණනයතුව රජයේ විසින් සපේන මූලෙම ආධර තියනවා. ගගේම තමයි සමහර නිෂ්පාතිත සඳහා බදු සහන ලබාදීමක් රජ විසින් කරනවා. අපි බලමු ඔබ දන්නවා සුළ හාම අධ්‍යිපරිමාණ ව්‍යාපාරිකයට අවශ්‍ය වෙන සමහා රමුද්‍රව්‍ය පිටටවරලින් ගෙන්වීමට සිදුවෙන අවස්ථාවන් තියනවා. සුළ හාම අධ්‍යිපරිමාණ ව්‍යාපාරිකගට දෙන දිරිගැන්නීමක් වශයෙන්. රජය බොහෝ විට තීරණය කරනවා මේ අමුත්‍ර්‍ය සඳහා වන තීරු ගාස්තු ප්‍රමාණය අඩු කරන්න. ඒ ප්‍රතිමූලි පහස්කම් සැපවීම විශේෂෙන් ස්ශ්‍රී ලන්කා මහා බැංකෝ විසින් අවල් වානිචි බැං සඳහා අඩු පොලි නය නිකුත් කිරීමට ඕමනා කරන වට පිටාව සාධලදනවා එකෙන් කියවෙන්නේ මේ හරහා හැකියාව ලැබෙන වානචි බැංකුවලට සුල හා මධ්‍යපරිමාණ ්‍යාරකට අවශ්‍යකරන නාය්‍රමාණ අඩු පොලියා කැටතිෙන ලබා දෙන්නත් ඒගේම ඔවුන් විසින් නයි නොගෙවා සිටියොත් ඒ කියවෙන්නේ හැර හැරිීමක්නෙමයි නය ලබා ගත්ව්‍යාපාරිකයා යම්කිසි ආකාරකට මෝල්ලමේ වශයෙන් දුර්වලවුනොත් ඒවගේ අවස්ථාවක හට ආපස කිරීම හැකියාව නැහැ. එවන්න අවස්ථාවක එම නයි ගැනීමක් සි දුන්නො කර ශ්‍රී ලංකා මහබැංකුව හහාබැංකුවට වුවමනා කරන නාය ප්‍රමාණය පිවි මක්සිදව වන ඒ මක් ක කියන ප්‍රති ල පහසගම් සැපීමක් කිය. ඒ හා සුළ හාමධි පරිමාණ ව්‍යාපාරකින් දිරිගැන්වීමකුත් රජය හරහා සිද්දධ වෙනවා. රජයෙන් මූලෙමේ දිරිගැන්නේී පමණක් නෙයි මූලෙමේ නොවන දිරිගැන්වීම සුළුහාමධි පර්මාණ ව්‍යාපාරකින්ට ලබා දෙනවා විශේෂෙන්ම උපදේශන සේවාවන් උපදේශන සේවාවන් වශයෙන් අදහස් කරන්නේ කොහොමද ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද ව්‍යාපාරයක් බිඳ නොවැටී පවත්වාගෙන යන්නේ එ ව්‍යාපාර සාර්ථවක කරගැනීමට අවශ්‍ය කරන වටපිට හදාගන්න කොහොමද මේ කියන කාරණා සම්බන්ධයෙන් උපදේශ ලබාදීමක් තමයි අපි උපදේශන සේවා කකිරෙ අදහස් කරන්නේ. ඒ රගමතම ව්‍යවසායක සංවර්ධන වැඩස්්‍රහන්. මෙයත් රජය විසින් රජයේ ආයතන හරහා. ව්‍යවසායකයින්ට එම නැතින ව්‍යාපාර ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනට ව්‍යාපාර ආරම්භ කළ පවත්වාගෙන යානයට ලබාදන තවත් සහනයක්. ව්‍යවසය සංවර්ධන වැඩිස්්‍රහන් හරහා ඒ ලා පොත් වෙනවා ඔවුන් තුල තින වසායකත්තු ගති ලක්ෂණ කුසලතාවයන් තෞදුරට වර්ධනය කරලා අන්ඩෝ ව්‍යාපාරය වෙළඳ පළ තුළ රඳවා ගැනීමට අවශ්‍ය කරන සහය සැලසීමට. ඒ වගේම තමයි පර්යේෂණ හා තාක්ෂණික සේවාවන්. ඔබ දන්නවා දරුවන මහා පරිමාණ ව්‍යාපාර වලට නම් පර්ේෂණ කටයුත්තක් කියල කියන්නේ අමාරධයක් නෙමේ නමුත් සුළු හා මධ්‍යි පරිමාණ ව්‍යාපාරිකයෙකුට ඒැ ල ම මගේ නිිාද ර ඒ සඳහා ඔවුන්ට ඉතා විශාල මුදලක්වැෑවෙනවා. මේ මුදල වැයකිරීමේ හැකියාව අපි දන්නවා අලුතෙන්ම ව්‍යාපාර පටන් ගත්ත කෙනෙකුට නැහැ. ඉතිං පරියේෂණ පහසුකම්. ඒවගේ තාක්ෂණික සේවාවන් රජයේ වින් ශ්‍රීලන්ක ප්‍රමිති ආයතනය කාර්මික සංවර්ධන මන්දලේ වැනි ආයතන හරහා සුළහා මධිපරිමාණ ව්‍යාරිකන්ට ලබා දෙනවා. ඔවුන් සදවතියන පරියේෂනාආගර. ඒ වගේම ප්‍රමිතිආයතනයේ අදාළ විද්‍යාගාර පහසකම් මේ වගේ දේවල් සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයින්ට සහයක් වශයෙන්. අඩු මුදලට හෙමත් නැති නමුදල්ලය කිරීමකින් තොරවම තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන විදිහට භාවිතා කිරීමේ අවස්ථාව රජය විසින් සරසල දීල තියෙනවා. ඒ වගේම තමයි යටි තල පහසගම් සැපීමත් මූල මෙනෝන ආාරයක් ඉදිරපිටි දකින්න පුළුවන් සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය කරන වටපිටාව මෙහිදී සලසාධනවා විශේෂෙන්ම විදුලි පහසුකම් මාර්ග පහසුකම් සංවර්ධනය කිරීම හරහා ඔවුන්ට අවශ්‍ය කරන ඔවුන්ට තමා විසින් සිදුකර ගැනීමට නොහැකි ව්‍යාපාරයට අවශ්‍ය කරන වට පිටාව සාදාධීම රජ විසින් සිදු කරු ලබනු. ඒ වගේ මතමයි වෙරඳල පහසුකම් ඒත් මූල්්‍යමේන වන ආධාරයක් එමනැක් නං උපකාරයක් වෙරඳපල පහසුකම් සලසල වගේ ආයතන හරහා සුළු හම් අධ්‍යපරිමාණ ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාරිත මිලට අරගෙන එම නිෂ්පාදකයාට අවශ්‍ය කරන වෙරඳපල සාදාාදීමන් රජයහරහා සිද්ධ වෙනවා. ඒ වගේම තවම විශිෂ්ටතා සම්මාන විශිෂ්ටතා සම්මාන් පුදකිරීම හරහා දිරිගැන්නීමක් සිදු කරනවා ව්‍යාපාර වෙළ පර ලෝකේ වෙළඳ පළ තුළට හඳුන්වා දීමකුත් මේ අතරින් සිදුව වෙනවා. ඒවගේම තමයි මේ ඇගීම හරහා ව්‍යවසායකින් දිරිමත් වෙනවා තමන්ගේ ව්‍යාපාරය තවදුරටත් ගන යාමත් ඒවගේම විශේෂ උනන්දුවකින් තමාගේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමටත් මේ සම්මාන ලබා ගැනීම සඳහා ඉදිරිපත්වන ව්‍යාපාරතර ඇතිවුණු තරංගයත් සුවිශේෂයි එම තරගේ හරහත් ඔවුන්ට තමාගේ ව්‍යාපාරය වඩා සාර්ථක කරගෙන යාමට අවශ්‍ය කරන වටපිටාව හැදෙනවා. අපි බලමු දරුවනේ මේ සුළු හා මධ්ධිපරිමාණ ව්‍යාපාර වලට දිරිගැනීමම් ලබාදින රජයේ ආයත ොනවද කියන කාරණ ම කාර්මිර්න මන්්ඩල. ඒ වගේම අපනයින සංවර්ධන මණ්ඩලය. ජාතික සංවර්ධන බැංකුව කාර්මික තාක්ෂණි ආයතනය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරය කුඩා හා මධ්්‍යි පරිමාණ ්‍යවසායකත්ව මන්්ඩල. මේ කියන ආයතන රාජ්‍යආයතන වශයෙන් ක්‍රියාත්මක වෙලා සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය කරන දිරිගැන්වීමම් ලබාදනවා. අපි බළලමු දරුවනේ සුළුහා මදධ්‍යිපරිමාණ ව්‍යාරලට දිරිගැන්නීමම් ලබාද දෙන්න. ජ ිට තියන රජා යිතර මොවමද ගන රණය. එකක් තමයි කාර්මික සංවර්ධන මන්දලය අපනයින සංවර්ධන මන්්ඩලයේ ශ්‍රී ලාන්කා ප්‍රමිති ආයතනය ජාතික සංවර්ධන බැංකුව, කාර්මික තාක්ෂණිකආයතනය ජාතික ්‍යවසය සංවර්ධන අධිකාරය කුඩා හා මධ්ධි පරිමාණ වවසායකත්ව මන්දලි. ඒ වගේ තමයි රාජ්‍යාතමට අමතරව වෙනත් තායතන තියනෙනවා සුළහ දධි පරිමණ ව්‍යාරික දිරගැනීම වෙනුවෙන්. හිටල තියෙන ඒ ආතින තමයි ඔබ හොඳින්ම දන්න සර්වෝදය ඒවගේම ජපන් අන්තර්ජාතික සහයෝගිතා සංවිධානය එහම නැත්නම් ජයිකා කියලාපි කියනවා සනස ඔබ හොඳින්ම දන්නව සකසුරුවම් හා නායගන දෙනු සමූපකාරසාමිති සෑම ගමකම සෑම නාගරයකම් වගේ අපිට දකින්න පුළුවන් ඒ වගේම තමා පෞද්ගලික බැංකු සහ මූලයාආයතන. ලම ල්ලඟට සු මද්‍ය පරිමාණ ව්‍යාපරලට දිරිගැනීම බාදන ආයතනත් ඒවගින් ලබාදන දිරිගැන්වීමත් මොනවගේද කියන කාරණය. ආයතන ගත්තහම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරය. මේ ආයතනය විසින් මූල්ලි මේ පහසකම් ලබාදීම ව්‍යවාසායිකත්තු සංවර්ධන පුහු වැඩසටහන් පැත්වීමගේ දේවල් සිදු කරනවා. කුඩ හ මද්ධි පරිමාණ විවසායකත්තු ම්ඩලේ ගත්තහම විදේශ වලඳ පහසුකම් ලබාදීම සඳහා මේ ආයතන ඉදිරිපත්වෙන. ඒගේ කාර්මික සංවර්ධන මන්ඩලේ. පදශන සේවා ලබාදීම තාක්ෂණි ැනම ලබාදීම යටිතල පහසකම් ලබාදීම වගේ කාරණ කාර්මික සංවර්ධ මණඩලේ හ සිදුවෙනවා අපනන සංවර්ධන මණඩලය ගත්ත හම අලවි පහසුකම් උපදේශන සේවා වගේ දේවල් අපන එන සංවර්ධන මන්දලය රහා සුළ හා මධ්‍ය පරිමාණ ව්‍යපාරිකුට ලාගන්න එවන ශ්‍රීලන් ප්‍රමිති ආයතනය ගත්තහම ඒ හරහත් උපදේශන ලබා ගැනීමේ හැකියාව තියෙනව සුළ හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයකුට ඒ ංවර්ග ැක්ක ගත් හම මූලි පසුම් ලබා ගැනීම සඳහා අපට උදව් කරන ආයතනය. කාර්ික තාක්ෂණික ආයතනය හරහා උපදේශන සේවත් ඒගේ තාක්ෂණික දැනුත් ලබාගැනීමේ අවස්ථාවතිවා සුළුහා මදධ්‍යි පරිමාණ ව්‍යාපාරිකයෙකට. ඒවාගේ ශ්‍රීලන්කා සු හා මධ්‍යි පරිමාණ කර්මාන්ත මන්්ඩල. මූල්ෙ පහසුකම් සැපවීමත් ඒවගේම අපි කලින් කතා කරපු විශිෂ්්‍රතා සම්මාන ලබාදීමත් කියන කාරණ සිදු කරන. ි ලමු සු හා මධ්‍ය පරිමාණ ව්‍යපාර දිරි ගැනීම සඳහා පවතින ව්‍යාපෘති මොනවද කියන කාරණි. එකක් තමයි ලියයිසුර. කාන්තා ශුද්‍ර ශුද්‍ර ව්‍යවාසායනායපාාවරන යෝජනා ක්‍රමයක් විිදිරමික සලකනවා කාර්ක ප්‍රාග්ධන සය සැපීම සඳහා තමයි මෙම ව්‍යාපෘතිය තියෙන්නේ මේකට ප්‍රාදේශ සංවර්ධන බැංකු හරහා සපයන නයක් මේක ඒ වගේම තමයි එකක තින විශේෂත්වය සුරැුම්පත් සුරැුමක් අවශ්‍ය නොමන. ශයෙන් අදහස් කරන්නේ නයක් ලබා ගැනීමේදී ඒ වෙනුවෙන් ඇපයක් වශයෙන් යම්කිසිදයක් තියන්න ඕන එම නැත්නම් ඇපයක් වශයෙන් දේපලක් එමත් නැත්නම් පුද්ගලයන් ඉදිරිපත් කළ යුතුයි නයක් ලබාගන්නකොට හැබැයි කාන්තා ව්‍යවසායකින් දිරිගැන්නීම සඳහා සපයන මෙම විශේෂ වැඩස්ත්‍රහණයේදී ඔවුන්ටඇයක් තැබීමන් තොරව එම නැත්නම් අපපයක් සඳහා පුද්ගලයකු හෝ යම්කිසි වත්කමක් ඉදිරිපත් කිරීමින් තොරව ය ලබ ගැීම අවතාව ලබාදීල තියනවා එකට බලමු සුවන අන්තර්ජාතික සහෝගිතාවය සහෝ ජපාන ැක්කව නුග්‍ර හ මෙමන ජයක යතන ූල්‍ය ග්‍රහය ජාතික සංවර්ධත ැන්කව ප්‍රතිමූල්ලි පහස්ගම් ලබමින් ක්‍රියාත්මක වන ක්‍රමයක් මේක මේ දවස්ස ක්‍රියාත්මක ෙමනත් නම්වර්මානය ක්‍රියාත්මක වන්නේ තුන්න ඊළඟට සහන්න්‍යයක් ු පරිමාණ ව්‍යාපාරික සැපීම සහහා ආසියනු සංවරධ බැකව මූල්‍යයනුග්‍රහහින් ප්‍රියාත්ම කන නයෝජනාකමයක් තමයි සහය කියලා කියන්නේ ඩ බැංකුවත් අනිෙකුත් වානිජ බැංකුත් විශේෂයෙන් මෙම නයෝජනා ක්‍රමය සඳහා දායක වෙනවා සන සයි්‍යාපෘති හම ැනම් සකසුරුවන් හා අයගණු දෙනු සමූපකාර සමිති හරහා ක්‍රියාත්ම කර න ව්‍යාපෘති මෙහිදී පෘෂි සත්ව කුඩාකර්මාන්ත වෙළදාම වානිජ කටයුතු සඳහා නයසපයන යෝජනා ක්‍රමයක් තමයි මේ මෙහිදී ජාතික සංවර්ධන භාරකාරාරමුදලත් ඒවගේම සාමාජික තයන් පතුත් මෙම ලබාගැනිවිී මූලා ශ්‍රෝෂයෙන් භාවිතා කරවා ඒ වගේම සනසමහන සංවර්ධන බැංකූේ පරිපාලණ කටයුතු සිද්ධ වන්නේ මෙම ව්‍යාපෘති සඳහා. සමූපකාරග්‍රාමියය බැංකු සම්පකාරග්‍රාමියය බැංකුත් ඔබ හඳින් හඳුරනවා ඒ හරහත් පෘෂි දීවර සත්වපාරණය වළදාම ිටයුතු සඳහා නයැපීමක් සිද්ධ කරනවා ජාතික සංවර්ධන භාරකාර මුදල එහි සාමාජිකාර තැන්පතුත් මේ සඳහා පාවිච්චි කරනවා විියවිදෙසේවා සම්පකාර සමිති හා සම්මුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා තමමා පරිපාරණ කටයුතු සිද්ධ වෙන්නේ ඔහු දරුවනේ ඊ ළඟට අපි බලමු සමුෘදිි සංවර්ධන නයයෝජනා ක්‍රමය මේක ඔබට හොඳින් හුරුපුරුදු අසාපුරුදු වශනය සමුෘර්දි දෙවි ඇැගුම බැංකු සගම් හරහා සමුෘදධ ලාබීන් වෙත නය දීමත් ඒ වගේ මනිකුත් සේවා සැපීමත් සිදු කිරීම සඳහා තමයි මෙම යෝජන ක්‍රමය ආරම්භ කරලා තියෙන්නේ ඒවගේම අවශ්‍ය අරමුදල් ලබා ගන්නේ රජයේ ප්‍රධානයන්ගෙන් ඒවගේ සාමාජික තැන්පතු හරහා මෙම පාලනය සිදුවන්නේ දිවි නැගුම සංවර්ගන දෙපර්තමේන්තු හරහ ඒ වගේම තමයි ගොවිජන බැංකු නියමු ව්‍යාපෘතියයට ිරම ර්ද ජ සේ ත්‍යංශ යටතය තියේ ගවිාන සංවර්ධන දෙපාර්ත්මේන්ත ව්‍යපෘතියක්ත්තමයිේ ඒ වගේම වග ට සඳහා ගොවීන්ට අශකරන ෙටි කාලන නය ඒ වගේ දිග කාලන අය ලබාදීමත්ම හිදි සිද්ද වෙන. ෘෂකරමන් මාත්‍යංශ පිහිටවූල තියන ගවීන්ගේ භාරකා අර මුදලත් ඒවගේම සාමාජික තැන් පතුත් මේ සඳහය යදාගන්න. අපි මේ දක්වා කතාකරපු සුළුහා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයෙන් තවශ්‍ය කරන දිරිගැන්ම පිළිබඳ තියන ආනා ටිකක් තම අපි කතාා කරේ ව්‍යාපෘති පිලිබඳව ඒගේ තමයි දරුවනේ අපි බලපුහාම කොහොමද මේ සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර ව්‍යවසාකකුට වැදගත්වෙන්නේ කියන කාරණය ඒවගේ සුළ හා මධ්‍යපරිමාණ ව්‍යාර පිළිබඳ ඔබ තියෙන ැනුත් මේ ලබාදීමෙන් අප අපේක්ෂා කරන ප්‍රධානම කාරණය තමයි බ ්‍යවසායකයෙක් වයි කියන කාරණය. ඒ හරහා ලංකාව තුළ එහමත් නැත්නම් ඔ ප්‍රදේශයේ ද ව්‍යසායක වශයෙන් ආරම්භ කරගන්නා ව්‍යාපාරය මහාපරිමාණ්‍යාපාරයක් දක්වා දියුණු කරගෙන ලංකාවට අවශ්‍ය කරන දේශය වශයෙන් අවශ්‍ය කරන ආර්ථික සංවර්ධනය සඳහා වුවමනා කරන සියලු වැඩකටයුතු එම නැත්නම් ආර්ථික සංවර්ධය සඳහා අවශ්‍ය කරන සහය ඔබගෙන් ලැබේ කියන එක මේ පාඩම ඔබට ඉදිරිපත් කිරීමෙන් අපි අපේක්ෂා කරන දෙයක්. ඉතින් අපි හෝ කතා කරලා බැලුවොත් මොනවද අපි මේ පාඩම ඔස්සේ සාකච්ඡා කරය කියන කාරණය ගැන. අපි අඳු ගත්තා සුළ හා මධ්‍යිපරිමාණ ව්‍යාර කියන්නේ මොනවද කියන කාරණය. ඒවගේ එම ව්‍යාරපි වෙනත් ව්‍යාපාරලින් වෙන් කරලා අඳන ගන්න කොහොද කියන කාරණය. ඒවගේ සුළ හා මධ්‍යිපරිර්මාණ්‍යාරම හා පරිමාණ ව්‍යාපාරලින් වෙන් කරලා අඳුනා ගැනීම තුලින් අපි බලාපොත්තුන දේ‍යත්තමයි අවශ්‍ය කරන මූල්ලෙම එහමත් නැත්නම් ූල්ලෙම නොවන දිරිගැනීම. ු ම අධිරිමාණ ර්මාන් සොඳහා ලබාදීලා ඒවා ලංකාව තුළ ඒවගේ රට ආවශ්‍ය කරන ආර්ථික ශක්තිය මේ හර හා ලබා ගැනීමත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සුළු හාම අධ්‍යිපරිමාණ ව්‍යාපාර වල ලක්ෂණ ඔබ අධධනය කරා ඒගේ ඔබට පුළුවන් ඔබ ප්‍රදේශයේ පවතින ව්‍යාපාරයක් අධ්‍යිනය කරලා එම ව්‍යාපාරයේ තියෙන අඩුපාඩු මොනවද එම ව්‍යාපාරය ර්ථක ව්‍යාරි වවට පත් කරගන්න අවශ්‍ය කරන්නේ මොන වගේ දේවල්ද කියන කාරණය ඔබ ලබාගත දැනුම හරහා විශේෂණය කරගන්න ඒ වගේම ව්‍යවසායකෙක් වීමට අවශ්‍ය කරන වට පිටාව මෙම අධ්‍යනයන් හරහා සිදුකර ගැනීමට අත්තබට අවස්ථාව තියෙනවා. ව්‍යාපාර අද්‍යිනය හදාරණ දරුවෙක් වශයෙන් අපි ඔබෙන් විශේෂන බලාපොරොත්තුවන කාරණයක් තමයි ඔබ හරට හොඳ ව්‍යවසායකයෙක් වවෙයි කියන කාරණ. ඉතින් ්‍රටට අවශ්‍ය කරන විවසායකයිෙන් බිහිකිරීමේ අරමුණින් හඳුනු ල දීතියනම නිපුනතාවයන්. හොඳින් අධ්‍යනය කරන මෙ විභාගේ අරුණු කරගත් නිපනතාවයක් නෙවෙයි විභහගේ අර්මුණ ගැනීමින් තොරව මෙම නිපනතාවයන්ට හඳුනුල දීලාතියෙන හට අශ්‍ය කරන ව්‍යාපාර ඔබ තුළින් නිර්මාණය කරගන්න. ඉතින් මේ කාරණ විශේෂෙන් සල කළ බලන්න ගන ඔබේ අවධාන යොමු කරන්න කියලා පිල්ලනවා ඒවාගේ තමයි දරුවේ. මේ තුලින් ඔබට පුලුවන් රට යහපත් පුරවැසයෙක් වෙන් ප්‍රයෝජනවත් පුරවැසියෙක් වන්න ඒගේ ඔබට පෞද්ගලික වශයනුත් ඒ වගේ සමාජයටත් ආතනිෙක වශනෙන් ලබෙනු ප්‍රතිලාබභ භුක්තිවිනින්නත් සමාජය හොඳ පුරුවසයක් වශයෙන් ජීවත්තීමට අවශ්‍ය කරන වට පිටාවත් ඔස්ස ට ලැබෙනවා. ඉතින් දරුවනේ මං මුලින් සඳහන් කලාා වගේ ඔබ යහපත් පුර වැසියෙක් වවෙන්නත් රටට අවශ්‍ය කරන විවසායකෙක් වෙන්නත් ඒගේ ඟයින විභාගයට හොඳින් සාර්ථකව මුහුණ දීලා ඔබට අවශ්‍ය කරන සාමාර්ථය ලබා ගැනීමටත් ඒතුළින් ඔබගේ පෞද්ගලික දියුණෝ ලබා ගැනීමටත් මේ කියන කාරුණා වැදගත්ත අප අපේක්ෂා කරනවා ඉතින් දරුවනේ මේ වගේම වැඩසට හනකින් තවත් දවසක ඔබ හමුවෙන් අපි අපේක්ෂා කරනවා එතෙක් ඔබ සැමටම ආබ